hari amam kiyan na ඊට පස්සේ ඒක ප්‍රකාශයක් අපි ලබා දුන්නා. එතනින් ඒක ඉවරයි. ඉතුරු ටික සේනානායක මෙච්චර කාල මේක කට්ටි පැන පැන හිටියේ මේ නෑ එහෙම දෙයක් වුණේ. අපි නීතිමය රාමුව තුල අපි පොඩක් දේවල් ස්ටඩි කරන්න තියෙනවා. එකපාර ආවට පස්සේ අපි නීතිමය රාමුව තුල පනත සියල්ල ස්ටඩි කරලා අපි මෙතනට ආවා. බොහොම ස්තුතියි. නැවත කැඳවීමක් තියෙනවද? නෑ දැනට අපිට දැනුම් දීලා නෑ. එතකොට ඊයේ ඔබතුමා අපි දැක්කා අපේක්ෂිත අප ඇයදුම් පත්‍රයක් නොමු කරනවා. ඒකෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ? හරි. ඒක තාම අධිකරණ යනින්ද ඒක ගැන කතා කරන්න තියෙනවා. දැන් අනිවාර්යෙන්ම ඇරෙස්ට් කරනවා කියලා. නෑ එහෙම දෙයක් වෙලා නෑ නේද දැනට? ඒ කියන්නේ ඇයි එහෙනම් එහෙම මේක දැම්මේ? නෑ බොහොම ස්තුතියි. මේක අධිකරණේ කටයුත්තක් යනින්ද මේක සම්බන්ධව මීට වඩා කතා කරන්න අමාරුයි. දැන් ජංගම දුරකථන පරීක්ෂා කරාද? ඒක දන්නේ මේ විමර්ශන අංශයෙන් නෑ. අද ජංගම දුරකථන පරීක්ෂා නෑ. අපි එහෙම දෙන්නේ අපි ප්‍රකාශය ලබා ගැනීම පමණයි. නෑ මෙයාගේ ජංගම දුරකථන අරන් තියනවාද? නෑ ඒක දැනට ඒ සම්බන්ධව විමර්ශන කරන ඉඳ ගොඩක් දේවල් වලට උත්තර දී ගන්න විදියක් නෑ. දැනට විමර්ශනයක් යන ඉඳ අද දිනේ කරේ ප්‍රකාශය ලබා දීම පමණයි. චෝදනාවත් මේක ඉදින් මෙහෙන් තම අහගන්න ඕන. අපින් ගත්තේ ප්‍රකාශය මෙච්චර වෙලා හිටියා. ඔයා ඔබතුමා දැනගන්න බෑ. නෑ නෑ ප්‍රකාශය නෑ නෑ දුරකථන ඇමතීම් දෙකක් සම්බන්ධව මේ ප්‍රශ්න කිරීමක් කරා. ඒකට ප්‍රකාශය ලබා දුන්නා. හරි. එතනින් එහාට ඒක එතනින් එහාට ඔබ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගේ මේ ගැන අහන්න වෙන්නේ. එහෙම නැත්නම් දැන් චදිත්‍ර සේනානායක කතා කරේ නැහැ නේ. නෑ බොහොම ස්තුතියි. සේවක දායකයා. ඒ කියන්නේ ඔබතුමා නීතිඥතුමා. මෙතුමා කැඳවල තිබුණේ මොකටද? කැඳවල තිබ්බද මං අර කලින් කිව්වා වගේ ප්‍රකාශය ලබා ගන්න තමයි කැඳවි දුරකථන ඇමතීමත් සම්බන්ධයි. ඒ කියන්නේ තරක පාවාදීමත් සම්බන්ධයි. නෑ නෑ දුරකථන ඇමතීම ගැන. ඒ දුරකථන ඇමතීමේ මොකද්ද තියෙන්නේ? ඒක තමයි දැන් මෙතන කතා කරන්න බෑ කියලා මම ඔබතුමාට පැහැදිලිව කිව්වා. මේක විමර්ශනයක් යන අවස්ථාවක් ඉන්න මීට වඩා මේක ගැන කතා කරන්න බෑ. ඔව්. එතනින් ගියාට අපි ඉදිරි විමර්ශන ගැන සාධාරණයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මගේ අරියන්නේ සජිත්‍ර. ඒක කියන්නේ පොඩ්ඩක්. සජිත්‍ර ඇවිල්ලා ප්‍රකාශයක් ලබා දුන්නා. උදේ පැය 8ක විතර මේව කරන් මේ ප්‍රකාශය සටහන් කරගත් අපේ නිලධාරීන් කල් වෙලා මදි හින්දා හෙට උදේ අපි 8ට එන්න කියලා කිව්වා. ඒ අනුව හෙට උදේ විමර්ශනය අපි නැවත ආරම්භ කරමු. චෝදනාව තියන්නේ මේ යම් කිසි ක්‍රීඩකින් දෙදිනෙකුට සමග සාකච්ඡා කරා කියලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් තමයි අපි විමර්ශනය කරගෙන යන්නේ. මම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක.